අපි දැන් බලමු කොහොමද රැංගල ස්ලීව් එක හදන්නේ කියලා. මුලින්ම මම හදාගත්ත බේසික් එකක් ගත්තා. මේ හදාගත්ත බේසික් එකේ බැක් එක සහ ෆ්‍රන්ට් එක අවශ්‍යයි මේක හදාගන්න. මම බැක් එක සහ ෆ්‍රන්ට් එක අරගෙන බැක් පළුව හරවා ගන්නවා, අනිත් පැත්තට මේක හරවා ගන්න අවශ්‍යයි. මොකද මේක ෂෝල්ඩ් එක උඩ ෂෝල්ඩ් එක තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔයාලට පේන විදිහට ෆ්‍රන්ට් එක ෂෝල්ඩ් එක මේ ආකාරයට සම්බන්ධ කරන්න ඕනේ. බැක් එක සහ ෆ්‍රන්ට් එකේ ෂෝල්ඩ සම්බන්ධ කරන්න ඕනේ. සම්බන්ධ කරලා මේක ආම් හෝල් එක පැත්ත ෂෝල්ඩර් එකම සෙට් වුණාම එක උඩ එකනේ යන්නේ. ඊට වඩා ඇතුල් පැත්තට අඟල් භාගයක් විතර එන විදිහට මෙහෙම ෆෝවර්ඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ එක ෂෝල්ඩර් එකක් අනිත් ෂෝල්ඩර් එකට ඇතුළට අඟල් භාගයක් බැස්සන විදිහට මේක ඔයාලා මේ ආකාරයට ෆෝවර්ඩ් කරන්න ඕනේ. මෙතන අඟල් භාගයක වගේ මෙෂර්මන්ට් එකක් ඇතුළට එන්න ඕනේ. දැන් ඊට පස්සේ ඔයාලා මේකේ ෆ්‍රන්ට් එකේ සහ බැක් එකේ කර සමාන කොටස් තුනකට බෙදා ගන්න ඕනේ. මේ මෙෂර්මන්ට් එක ෆ්‍රන්ට් එකේ නෙක් එක මෙෂර්මන්ට් එක ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ගැඹුරට හදාගෙන ඒ එන මෙෂර්මන්ට් එක සමාන කොටස් තුනකට බෙදා ගන්න ඕනේ. සමාන කොටස් තුනකට බෙදාගෙන ඒක මාක් කරගන්න ඉහළ ඉඳලා ෂෝල්ඩර් එකේ ඉඳලා පහළට. මේ කාට මම එක පොයින්ට් එකක් මාක් කරගත්තා. ඒ වගේම බැක් නෙක් එකත් මෙෂර් කරලා ඒකත් සමාන කොටස් තුනකට කඩා ගන්න ඕනේ. මම ඒකත් මේ ආකාරයට සමාන කොටසකට කඩා ගත්තා. කොටස් තුනකට මේක කඩා ගන්න අවශ්‍යයි. ඊට පස්සේ මේකේ පල්ලෙහා ආම් හෝල් එකේ කෙළවරේ ඉඳලා ඔයාලා පහළට අඟල් දෙකක් විතර පහළට මාක් කරගන්න. මේ ආම් හෝල් එකේ මේ කෙළවරේ ඉඳලා අඟල් දෙකක් විතර පහළට මේ පහළට ලයින් එකක් මාක් කරගන්න. මෙතන මෙතන පහළට අඟල් දෙකයි. බැක් එක පැත්තේ ඒ විදිහට අඟල් දෙකක් පල්ලෙහාට මාක් කරගන්න. ලක්ෂ දෙකක්. දැන් ඔයාලට තියෙන්නේ මේ ලක්ෂ දෙක මේ මෙතනින් බෙදාගත් එක සමාන කොටසක්. මේ ආකාරයට ෆ්‍රන්ට් එක පැත්තෙන් බෙදාගත් සමාන කොටස මෙහෙම මේ ආකාරයට මේක යා කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලා මේ ෂෝල්ඩර් මෙෂර් මේ ආම් හෝල් මෙෂර්මන්ට් එක මෙෂර් කරලා මේ සම්පූර්ණම මුළු ආම් හෝල් එකම දැන් බැනලා ඒකේ හරි මැද ලක්ෂ්‍ය හොයාගන්න. බෝ ඒකේ හරි මැද වෙන්නේ මෙන්න අපි මේ ගත්ත තැනේ. මේ දෙකේ හරි මැද වෙන්න ඕනේ. එහෙනම් 0.25ක් වගේ තමයි මෙතන හරි මැද වෙන්නේ. එතකොට ඒ ලක්ෂ්‍යයි HPS එකයිලුත් මම මේ විදිහට යා කරලා පහළට ලයින් එකක් හදා ගන්නවා. මෙන්න මේ ආකාරයට. දැන් ඔයාලට පුළුවන් මෙතන ඉඳලා මේ ආම් හෝල් එකේ කෙළවරේ ඉඳලා ඔයාලගේ ස්ලීව් එකේ උස ස්ලීව් එක අවශ්‍ය උසට මාක් කරගන්න. ඔයාල කොට ස්ලීව් එකක් නම් හදන්නේ අඟල් පහ මාරක් හයක් විතර. එතකොට 3 කාඩන අඟල් 12ක් 14ක් වගේ දිග එකක් නම් ඊට අවශ්‍ය මෙෂර්මන්ට් එක වල අරගෙන මම මේ විදිහට මාක් කරගන්න. මට මේ ගානට අඟල් 10ක් දිගට ස්ලීව් එක ඕනේ. ඔයාලට අවශ්‍ය කරන දිග ප්‍රමාණයට ඔයාලා ස්ලීව් එක හදා ගන්න. ඊට පස්සේ මේ ලක්ෂයේ ඉඳලා ලම්බකව මේ රේඛාවට ලම්බකව මේ විදිහට රේඛාවක් ඇඳ ගන්න. ඒක තමයි මාක් වෙන්න ඕනේ ස්ලීව් ඕපන් එක. මෙතන ඉඳන් මේ පැත්තට ඔයාලට අවශ්‍ය කරන ස්ලීව් ඕපන් එක මාක් කරන්න පුළුවන්. 5.5ක් මම මේ පැත්තට ගන්නම්. එහා පැත්තටත් 5.5ක් මම ගන්නවා. මම හැමතිස්සෙම 5.5ක් මම ආකාරයට ගත්තා. දැන් ඔයාලගේ ස්ලීව් එක මේ විදිහට මෙතන ඉඳලා මෙතන යා කරගන්න පුළුවන් ස්ලීව් එකේ ඕපන් එක. මෙන්න මේ විදිහට ස්ලීව් ඕපන් එක යා කරගන්න පුළුවන්. දැන් ඔයාලට වෙන්න මෙතන මෙන්න මෙතන හැඩය හදා ගන්න විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. මේ රේඛාවත් ඔයාලා මැනලා මෙතන ඉඳලා මෙතන තියෙන රේඛාව මැනලා ඒක සමාන කොටස් තුනකට අයිස් පරක් බෙදා ගන්න ඕනේ ඔයාලා. සමාන කොටස් තුනකට බෙදා ගන්න අවශ්‍යයි මේ විදිහට.
ඒවාගේම බැක් එකේ මේ ලයින් එකත් සමාන කොටස් තුනකට බෙදා ගන්න ඕනේ. මැනලා ඔයාල මැන ගන්න, මැනගෙන ඒ එන ප්‍රමාණය සමාන කොටස් තුනකට බෙදා ගන්න ඕනේ. මේ විදිහ සමාන කොටස් තුනකට එක බෙදා ගත්තා. දැන් ඔයාලට තියෙන්නේ මෙතන හැඩේ ඇඳ ගන්න විදිය කියලා දෙන්න. හැඩේ ඇඳ ගන්නකොට මෙතන ඩාට් එකක විදිහට, ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂයේ ඉඳලා මෙන්න මේ ලක්ෂයට අපි මේක හදන්නේ මේ හරි මැද ලක්ෂයේ ඉඳලා. මෙතන මම ලම්බකව රේඛාවක් ඇඳ ගන්නවා ඇතුල් පැත්තට සෙන්ටිමීටර එකක්. අගලකින් නම් 8න් 3ක් එන විදිහට මම මෙතන මාක් කර ගන්නවා. අගලකින් 8න් 3ක් මේ විදිහට මම මාක් කරගත්තා. ඊළඟට ඔයාලා මේ ඇඳපු රේඛාව එතන එන විදිහට මෙන්න මේ ආකාරයට මේක කර්ව් කරගන්න ඕනේ. ඒ වගේම ඉහළටත් මේක මේ විදිහටම ඉහළ ලක්ෂයටත් මම මේ විදිහට 1 seam mark කරගන්නවා. mark කරගෙන එතෙන්නත් අර ආකාරයටම මේ ලක්ෂයේ සිට මේ ලක්ෂයට මම මේක curve කරගන්නවා. මම මේ විදිහට මේක curve කරගත්තා. දැන් ඔයාලට අවශ්‍ය කරන ස්ලීව් එක වෙන්නේ මෙතන ඩාට් එක ක්ලෝස් වෙන විදිහට කියලා මම කිව්වා. එතකොට මේකේ ෆ්‍රන්ට් පළුව විදිහට අයින් වෙන්න ඕනේ වෙන්නේ මේ ටික. ඒ කියන්නේ මේ ඔයාලා ඇතුලෙන් ඇඳපු රේඛාව. ඒ කියන්නේ මේ අපි මෙතන අඟල් අඟල් 8න් 3ක් අඟලකින් 8න් 3ක් හැරගෙන ඇඳපු තැනින් තමයි ෆ්‍රන්ට් එකට අවශ්‍ය කරන කොටස වෙන්නේ මෙන්න මේ විදිහට. ඔයාලා මෙතන අවශ්‍ය නම් කට් මාක් එකක් දාගන්න. එතකොට ඉතින් තමයි අර හැඩේ ඉවර වෙන්නේ. එතකොට බැක් එකටත් ওই විදිහටම මේ ලක්ෂ්‍ය හරහා ලම්බක රේඛාවක් ඇඳගෙන ඉහළට සහ පහළට ඔයාලා සෙන්ටිමීටර එකක් අඟලකින් නම් 8න් 3ක් මාක් කරගන්න. මේ විදිහට මාක් කරගන්න. ඊට පස්සේ මේ ලක්ෂ්‍ය හරහා මේ ලක්ෂ්‍ය දෙක හරහා මේකට මේ විදිහට කර්ව් කරගන්න. මේ විදිහට කර්ව් කරගන්නවා. මම එහා පැත්තට ඔය විදිහටම හදා ගන්න. මේ ලක්ෂ්‍ය දෙක හරහා ඉඳපු රේඛාව මම උඩට හැඩේ හදා ගන්නවා. මේ ආකාරයට මම එලා කර ගන්නවා. එතකොට අදාළ බැක් පළුව වෙන්නේ මේ රේඛාවෙන් ඇතුළ තියෙන කොටස. මෙන්න මේ ටික තමයි බැක් පළුව විදිහට ගන්න. දැන් මේක ස්ලීව් එක අපි ඉල්ට ගමු. මෙන්න මේක තමයි මේකට අවශ්‍ය කරන ස්ලීව් එක. මේක තමයි අදාළ ස්ලීව් එක වෙන්නේ. ඔයාලට මේ ලක්ෂ දෙකට අවශ්‍ය නම් කට් මාත් දෙකක් දාගන්න පුළුවන්. ඒ කට් මාත් දෙකෙන් තමයි අර පළුවේ ස්ලීව් එක මම මෙහෙම තියාගන්න. එතකොට මේ ටික බැක් එකට අදාළ කොටස වෙනවා. මෙන්න මේ ටික මෙතනින් එහාට බැක් එකේ කොටස, මේක ෆ්‍රන්ට් එකේ කොටස වෙනවා. මේ දෙකේ තමයි ඩාට් එක ක්ලෝස් වෙනවා, ක්ලෝස් වෙන්නේ. ඔයාලා මේ හදපු ස්ලීව් එක අනිවාර්යයෙන්ම අන්ඩර් ආම් එක මෙන්න මේ දුරයි ඔයාලා මැනලා බලන්න සමාන වෙන්නම ඕනේ. සමාන වෙන්නේ නැත්නම් චුට්ටක් ඉදන් මගේ ඉස්සරහට උඩට උස්සගෙන සමාන වෙන්නේ නැති පැත්ත ටික පොඩ්ඩක් උඩට උස්සලා මේ ෂේප් එක පවරී ෂේප් කරගන්න ඕනේ. දැන් මේකේ මැහුම් වාසි තියෙනවා නම් මේ විදිහට වටේට මැහුම් වාසි තියන්න පුළුවන්. ඔයාලා මේ විදිහට වටේට මැහුම් වාසි තියන්න පුළුවන්. කර හරියෙත් පයිපින් එකක් නෙමෙයි නම් යන්නේ, කරටත් කොලර් එකක් වගේ නම් යන්නේ, එතනත් පුළුවන් ඔයාලට මැහුම් වාසි තියාගන්න. යට හෙම් එකට ඔයාලා අවශ්‍ය ප්‍රමාණය අඟල් භාගයක් අඟල් භාගයක මැහුම් වාසි තියාගන්න පුළුවන්. මේකේ ග්‍රේන් ලයින් එක වෙන්නේ සෙන්ටර් ලයින් එකට සමාන්තර වන රේඛාව ග්‍රේන් ලයින් එක එනවා. මේකෙන් එතකොට කට් දෙකක් අවශ්‍යයි ඇඳුමට. තර මේකේ ෆ්‍රන්ට් එක ගැන කතා කරමු. ඉතින් ෆ්‍රන්ට් එකත් මෙන්න මේ විදිහ තමයි හැඩේ එන්නේ. ඔයාලට මේකට මැහුම් වාසි දාන්න පුළුවන් වටේට අවශ්‍ය විදිහට 1 cm මැහුම් වාසි දාගන්න පුළුවන්. ග්‍රේන් ලයින් එක සෙන්ටර් සමාන්තර අඳින රේඛාව මේකේ ඔයාලා ෆෝල් කළා
එහැපැත්ත ගන්න පුළුවන්. ඔයාලා හදන ස්ටයිල් එක අනුව මේක ෆ්‍රන්ට් එක වෙනස් වෙනවා. බැක් එකේ පළුව ගැන කතා කරොත්, බැක් එකේ පළුව ගැන කතා කරොත් බැක් එක මේ විදිහටයි තියෙන්නේ. මේකෙත් ඔයාලට වටේට මෙහොන් වාසි දෙන්න පුළුවන්. මේ විදිහට වටේට මෙහොන් වාසි දීලා ඊට පස්සේ ග්‍රේන් ලයින් එකගෙන සෙන්ටර් ලයින් එකට සම්බන්ධ වෙන රේඛාව ග්‍රේන් ලයින් එක එනවා. ඔයාලට අවශ්‍ය නම් මේකේ මෙතනින් ෆෝල්ඩ් කරලා සම්පූර්ණ පළුව හදාගන්න පුළුවන් මේ ආකාරයට. එතකොට බැක් එකෙත් සහ ෆ්‍රන්ට් එකේ ඔයාලට අවශ්‍ය කරන ඩිසයින් එක දෙන්න පුළුවන්. ස්ලීව් එක හදාගන්න ආකාරය තමයි කිව්වේ. එතකොට ඔයාලට ඔය විදිහට ස්ලීව් එක හදාගන්න පුළුවන්. මේකට අපි කියන්නේ රැංගුලර් ස්ලීව් එක කියලා.